ආමතුර වශයෙන් අපි දකින දේ තමයි මේ ඇක්සා කියන අසංකලනද කිවිසුමත් අපි දන්නේ මේ කිවිසුමත් හොරෙන් අසං කරලාද කියලා. නමුත් දැනට විදේශ අමාත්‍යාංශය දන්වලා තියෙන විදිහට සාකච්ඡා කරමින් කියනවා තියෙන්නේ. ඉතින් අපි දකින්නේ මේ කිවිසුම අසං කරාට පස්සේ ඒක පැහැදිලිවම ශ්‍රී ලංකාව තුල ඇමරිකන් හමුදා කඳවුරක් ස්ථාපිත වුණා හා සමාන වෙනවා. ඩී ෆැක්ටෝ ස්ටේටස් කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ථාවර කඳවුරක් කියලා නම් කරලා නැහැ. නමුත් එවැනි කඳවුරකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ඔවුන්ට මේක ඇතුලේ තියෙනවා. එකම දේ ඔවුන්ට වෙනම ඔවුන්ගේ කඳවුරක් කියලා බෝඩ් ගහගෙන ඉන්න බැරි එක විතරයි. නැත්නම් ඔවුන්ට වෙනම ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ගේ ස්ථාන පවත්ත ගන්න පුළුවන් මේ කණ්ඩායම් සඳහා. ඒ නිසා ජනතා සමාජයෙන් අපි දකින දේ තමයි මෙවැනි කිවිසුම් අසං කිරීමේ ආදීනව අපිට දැනගන්න තිබුණා ඉන්දු පකිස්තාන් යුද්ධය ඇවිලුණාට. ඔබ දන්නවා ඉන්දියාව සහ පකිස්තාන් අතර ඔන්න මෙන්න සටනක් ඇති වෙන්න ගියා. තවමත් ඒ සහමුලින් නිවිලා නැහැ. ඉතින් එවැනි වෙලාවකදී ලංකාව ගන්නේ කුමන පාර්ශවය? අපි කවුරුත් දන්නවා අද ලෝක බලතුලන යනුව ඇමරිකාවේ ජූනියර් පාර්ට්නර් වශයෙන් තමයි සැලකෙන්නේ සාමාන්‍ය ඉන්දියාව. ඉතින් එතකොට අපිට සිද්ධ වුණොත් එහෙම මේ වැනි යුද්ධකදී ඇමරිකන් මැදිහත් වීමකදී එක රටකට උදව් කරන්න අනිවාර්යයෙන්ම ආසන රටෙන් අපිට ඉතා ඉහළ වන්දියක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා කාටවත් ඇමරිකාවට ගහන්න ලේසි නෑ ගොඩක් රටවල් වලට. නමුත් ඇමරිකාවට උදව් කරන රටවල් වලට තර්ජන ලක්න හොඳම උදාහරණයක් අපි ගත්තොත් මැදපිට රටවල් ගණනාවක් තියෙනවා. ඇමරිකානු යුදවාදී ව්‍යාපෘතිවලට උදව් කරන රටවල් වලට වෙනත් රටවල් වලින් ප්‍රහාර එල්ලවීම් ඇති තරම් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි ජනතා වශයෙන් අපි දකින්නේ ලංකාවේ මේකෙන් අනිත් එක තමයි වැදගත්ම දේ. අපි මේ පිළිබඳව ප්‍රශ්න කරාම මේ තියෙන කිසිදු අයිතිවාසිකමක් ලංකාවේ හමුදාපතිවරට නැහැ. ඇමරිකාවේ අධබැදෙන සොල්දාදුවටත් පුළුවන් අයිඩෙන්ටි කාඩ් එකෙන් මෙහෙට එන්න කිසිදු පරීක්ෂාවකින් තොරව. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිට ඇමරිකාවට එනකොට මේ පහසුකම නැහැ. ඒක ලංකා ජනාධිපතිට මේ පහසුකම නැහැ. ඒකයි මම කියන්නේ මේක අපි ඇමරිකානු යටත් විජිතයක මට්ටමට මේ ගිවිසුම් මගින් අපි දීන භාවයට වැටෙනවා කියන එක නිසා ජයපේ වශයෙන් අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා මේ යටත් වීම ගිවිසුම් අස්සම් කරන්න එපා. මොකද ඔබට තියෙන අවුරුදු 5කට කාලකට ආණ්ඩුව බාද තියෙනවා. මොකද මේ ලොකු රටවල් එක ගිවිසුම් අස්සම් කරාම ඔබතුමාලා දන්නවා ඒ ගිවිසුම් අවලංගු කරන්න බෑ අපිට ඕන වෙලාවට. ඒව අවලංගු කරන්න ගියාම අපිට මහා දැවැන්ත වන්දි දෙන්න වෙනවා. ඔබ දන්නවා පසුගිය අවුරුදු 10කටදී චීනය සහ ඉන්දියාවට අපි කොතරම් අල්ලස් දීලා තිනවද? රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට දක්වා තියෙන දුම්රිය මාර්ගය චීනට දෙනකොට හදන්න, උතුරු දුම්රිය මාර්ගය දෙන්න උනා ඉන්දියාව. එතුමා නෝරච්චෝල දෙනකොට ඉන්දියා චීනට සම්පූර්ණ දෙන්න උනා ඉන්දියාව. එතුමා මත්තල දෙනකොට චීනට පලාය දෙන්න උනා ඉන්දියාව. ඒ නිසා මේ ලොකු රටවල් දෙකක් මැද අපි දැනටත් සැන්විච් වෙලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි මේ බලතුලනීය ප්‍රශ්නෙම පෙන්නුම් කරමින් කුඩා රාජ්‍යයක් විදිහට අපේ සෛරීත්‍ය ආරක්ෂා කරගෙන ලෝකෙත් එක්ක වැඩ කරන එක. ඉතින් ඒ නිසා නමුත් අපි එක රටක් එක්ක මෙවැනි අතිශය යුදවාදී අපි ප්‍රායෝගික වශයෙන් කඳුරක් වෙනවා ඇමරිකාව. ඉතින් ඒ නිසා අතිශය යුදවාදී ගිවිසුම් වලට ලංකාව ඇතුළත් කිරීමට ජනවරමක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නැහැ. ඒ නිසා ජයපේ වශයෙන් අපි මේකට විරුද්ධ වෙනවා.